විශාල වශයෙන් රෝගීන් වර්තා වීමත් සමග පිළියන්තල වසා දැමිය යුතු බවට බොහෝ දෙනා ප්‍රකාශ කරද්දී ඒ බව වටහාගත් අදාළ අංශ පිළියන්තල පොලිස් බල ප්‍රදේශයේ වසා දැමීමට මීට පෙර පියවර ගත් අතර පැය කිහිපයක් තුළ තීරණය වෙනස් කළ අතර එයට හේතුව වූයේ දේශපාලඥයෙකුගෙන් එල්ල වූ බලපෑම බවට ප්‍රබල චෝදනාවක් එල්ල වුණා. එවන් පසුබිමක් පවතින පිළියන්තල නගරයේ පොදු වෙළඳ මධ්‍යස්ථානයේ වෙළඳුන් 101 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට අද දින ලද PCR පරීක්ෂණ වාර්තාවලට අනුව තහවුරු වී ඇති බව පිළියන්දල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ප්‍රකාශ කළා. කොරෝනා වෛරස ව්‍යාප්තිය අවධානම හේතුවෙන් බෙලියත්ත නගරයේ කඩසප්පු හෙට සිට දින තුනක් වසා දැමීමට බෙලියත්ත වෙළඳ සංගමය තීරණය කර තිබෙනවා. කලුතර එතෙරමඩල ප්‍රදේශයෙන් සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකදී කොවිඩ් ආසාදිතයින් 34 දෙනෙකු තහවුරු වී ඇති බව කලුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ප්‍රකාශ කළා. මෙලෙස කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු වී ඇත්තේ කලුතර එතන මඩල මහවස්කඩුව සහ කලුතර උතුර ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වුණේ. හෙක්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසේ දොඩන්තුව මාදම්පාගම තෙල්වත්ත සහ හෙක්කඩුව යන ප්‍රදේශවලින් තවත් කොවිඩ් රෝගීන් 8 දෙනෙකු තහවුරු වූ අතර එම පුත්කලින්ගේ සමීප ආශ්‍රිතයින්ගේ PCR පරීක්ෂණ කටයුතු තෙල්වත්ත ප්‍රදේශයේදී සිදු කර තිබෙනවා. කුරුණෑගල අස්වැද්දුම ප්‍රදේශයේදී තහවුරු වූ COVID-19 ආසාදිතයින් 5 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත පිටත් කිරීමට කුරුණෑගල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවරගෙන තිබුණා. මෙතර රත්නපුර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 20ක් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ලිදුල පොලිස් වසමේ ශාන්ත කුම්භ ස්වතියාය වහම ක්‍රියාත්මක වන පරිදි අද උදැසන සිට හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශමේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. රත්නපුර දිස්ත්‍රික්කයේ රක්වාන පොලිස් බල ප්‍රදේශයේ දොලේකන්ද රඹුක කත්ලාන තනබෙල ඉලුඹුකන්ද සහ පොතුපිටිය ග්‍රාම සේවා වසම් මෙලෙස හුදකලා කෙරුණා. ඊට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන පොලිස් බල ප්‍රදේශයේ පනාපොල කුඩුමිරිය කුඩව දෙල්ගොඩ නැගිනහිර දෙල්ගොඩ බටහිර දව්ගලගම ගඟලගමුව කොස්වත්ත තපස්සරකන්ද වතුරාව වෙම්බියගොඩ වැද්දාගල නැගිනහිර වැද්දාගල බටහිර කලවාන බටහිර ග්‍රාම සේවා වසමේ ප්‍රධාන නගරයේ සිට නැගිනහිර දොළහින මන්සන්දිය දක්වා ප්‍රධාන මාර්ගයේ දෙපස හුදකලා කිරීමටයි කටයුතු කෙරුණේ. එමෙන්ම කලුතර දිස්ත්‍රික්කයේ පානදුර දකුණ පොලිස් බල ප්‍රදේශයේ නාරම්පිටිය ග්‍රාම සේවා වසම අද උදැසන සිට හුදකලා භාවයෙන් ඉවත් කළ බව යුද හමුදාපති ජෙනරාල් ශමේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. ඒ දිනේ සිට ශ්‍රී ලංකිකයන්ට ලබා දීම ආරම්භ කළ සයිනෆාම් එන්නතේ පළමු මාත්‍රාව මෙවන විට පුත්කලින් 3158 දිනකට එන්නත් කර ඇති බව වසංගත රෝග විද්‍යායකකයේ ප්‍රකාශ කළා. චීනයේ නිෂ්පාදිත සයිනෆාම් එන්නත ශ්‍රී ලංකිකයන්ට ලබා දීම ඊයේ දිනේදී ආරම්භ කෙරුණා. අද දිනේ ඒ කටයුත්ත අඛණ්ඩව සිදු කරගෙන යනවා. විවිධ මාධ්‍යවල ඒ වගේම සමාජ මාධ්‍යවල පළ වෙනවා ලංකාවට චීනයේ එවලා තියෙන්නේ කල්ලිකුත් වෙන කිට්ටු කොරෝනා එන්නත් වගේක් මේහි ප්‍රශ්නයක් තියෙනවා කියලා ඇත්තටම අපි ඒක ප්‍රතික්ෂේප කරනවා. චීනය විසින් අපිට ලබා දුන්න සයිනෝෆාම් එන්නතේ කල්ලිකුත් වෙන්න තව අවුරුදු දෙකක පමණ කාලයක් තියෙනවා. ගල්කපුව අඹන්පොළ ප්‍රදේශයේ පිහිටි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ගේ මානසික සුවතාවය වෙනුවෙන් එම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සංගීත වැඩසටහනක් මෙලෙස සංවිධානය කර තිබුණා. රහිත කටයුතු හින්දා මේ තවමත් අවදානම් තත්ත්වයක පවතින බව. සෞඛ්‍ය අංශවල ක්‍රියාකාරීත්වය ගත්තහම මේ වෙනකොට සෞඛ්‍ය අංශ ඉතාමත්ම මුසුලව කටයුතු කරන බව පේන්න තිබ්බත් යම් යම් අංශවල තියෙන අඩුපාඩුකම් හින්දා මේ වෙනකොට ධාරිතාව සම්බන්ධයෙන් සහ රෝගීන් වාර්තා කරන ඒ වගේම රෝගීන්ගේ සත්කාර සම්බන්ධයෙන් යම් යම් ගැටලු පැනලැගිලා තියෙනවා. අතොරතුරු වාර්තා වීමේ අඩුපාඩුකමක් තාමත් අපි දකිනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.